ගංගා 108ක් කඳුකරයෙන් පටන් අරගෙන ගලන් යන මේ වගේ සාර භූමියක් අද හාල් ටික අපි පිට රටින් ගේන තැනටපත් වෙලා ලංකාවේ කෑලි කෑලි පිට රට වලට දෙන තැනටපත් වෙලා අපි මෙන්න මේ කියන වීර પરම්පරාවක හිඟේ අපිට දැනෙනවා මෙන්න මේ කියන වීර પરම්පරාවක වීර තරුණයන්ගේ අඩුව අපිට දැනෙනවා ඒ තරුණයා ඔබ තුල ඉන්නවා ඔබ බලන්නේ 71 විරුවන් දිහා ඔවුන් තුල ඒ තරුණයා ඒ වීරයා හිටියා ඔබ තුල ඉන්න ඒ වීරයා ඒ තරුණයා අවදි කරගන්න ඕනේ අන්න ඒකයි අපි 71 කියවන්න ඕනේ අන්න ඒකයි අපි 70 ගැන කතා කරන්න ඕනේ විජේ වීර ජනතා විමුක්ති පෙරමුණ හදනකොට මුලින්ම මඩපාරේ ඉන්නේ තමන් හදන වමෙන්මයි මං හිතන්නේ අපේ විරුවන්ට මතක ඇති මේ සමාජයේ මතක ඇති CIA කෙමනක් කිව්වා නේ CIA කෙමනක් කිව්වා අධිරාජ්‍යවාදීට විරුද්ධව අරගල කරන්න සංවිධානය වෙන මිනිස්සුන්ට මුලින්ම කිව්වේ අධිරාජ්‍යවාදී කෙමනක් කියලා ඒතර ඒ කාලේ වෙනස් නමුත් එහෙම කතා කරන මිනිස්සුන්ගේ කටවල් වෙනස් වෙලා නැහැ ඒක අදත් ක්‍රියාත්මක වෙනවා අපිටත් ගොඩක් චෝදනා තියෙනවා ඉතින් අපි හිතනවා අපි කලබලකාරී විය යුතු නැහැ අපිට පුළුවන් මේ සියල්ලටම භාවිතයෙන් උත්තර දෙන්න කියලා මේ දෙවන පරපුර සංවිධානය නිර්මාණය කරන්නේ මමත් ඒ වගේම විශේෂයෙන්ම අපේ 71 දරු පරපුර ඒ වගේම මේ සමාජයේ වෙනසක් ඉල්ලන මේ කියන නිල් කොළ රතු මේ සියලුම පක්ෂවල නියෝජනය කරපු නියෝජනය කරන මේ මිනිසුන්ගෙන් මේ රටට වෙනස් මගක් ඕනේ කියලා හිතන මිනිස්සු තරුණ එකතුලා තමයි මේ දෙවන පරපුර නිර්මාණය කරන්නේ එතකොට මේකට දේශපාලන පක්ෂ ಜಾති ભેදයක් නැහැ අපිත් එක්ක හැමෝම වැඩ කරනවා අපි හැමෝන්ටම විවෘතයි ඕනම දේශපාලන පක්ෂයක ඕනම දේශපාලන ක්‍රමවේදයක අපිට විරුද්ධව කතා කරන අයටත් අපි කියන්නේ ඇස් ඇරලා බලන් ඉන්න අපි යන්නේ මොන පාරේද කියලා හැබැයි අපි තෝරන උපක්‍රම වෙනස් වේවි අපිට 71 උපක්‍රම තෝරන්න බැරි වේවි 71 වගේ අරගල කරන්න බැරි වේවි අපිට හැබැයි මේ 21 සියවසේ තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වෙද්ද තරුණයා එදා ආයුධ වලින් සන්නද්ධ වෙච්ච තරුණියව වෙනස කරන්න උත්සාහ කරා ඒ තරුණ ජවය අපි එහෙම්මම පාවිච්චි කරනවා හැබැයි මේ 21 සියවසේ මෙන්න මේ කියන නූතන තරුණයත් එක්ක අපි ඒ අරගලයේ ඒ වෙනස කරන්න අපි සූදානම් වෙනවා ඒ වගේම අපි ඒ දේ කරනවා ඒ දේ කරන්න අපි පාට පක්ෂ ભેදකින් මේ සියලු දෙනාටම ආරාධනා කරනවා මෙස් මෙතන ඉන්න එකතුලා ඉන්න පිරිසත් එළිය සමාජයේ ඉන්න පිරිසත් මම කියනවා අපිට කිසිම ભેදයක් නැහැ අපි ඉරි ගහලා නැහැ අපි වෙන් කළා නැහැ අපිට ද්‍රෝහියෝ නැහැ මේ රටේ පුරවැසියෝ ඉන්නේ ටොයියෝ බයියෝ ජෙප්පෝ මේ සමාජය කතා කරන්නේ එහෙමයිද එහෙම අපිට නැහැ අපිට ඉන්නේ මේ රටේ පුරවැසියෝ කොටස් දෙකක් ඉන්නවා රටට ආදරය කරන රට ගැන හිතන මිනිස්සු ඉන්නවා ඔය හැම පක්ෂයකම හැම පිළකම බෙදිලා ගිය හැම තැනකම හොඳ මිනිස්සු අපි එකතු කරනවා හොරුන්ට පුළුවන් නම් විජේවිරේක තන කියනවා මේ හොරු ප්‍රධාන පක්ෂ දෙකේ හොරු රැට් එකට හොරකමයි ගිහිල්ලා දවල්ට රණ්ඩු වෙනවා කියලා. ඒතර දැන් මේ තියෙන පක්ෂ 3-4ෙම හොරු එකට හොරකමයි යනවා. ඉතින් ඇයි අපිට බැරි හොඳ මිනිස්සුන්ට මේ පක්ෂ 3-4ෙම ඉන්න හොඳ මිනිස්සුන්ට එකතු වෙලා හොඳ සමාජයක් හදන්න අර හොරුන්ට රැටත් දවල්ටත් හොරකමේ යන්න බැරි වෙන්න. Breaking.lk